මහත්තයා මං හිතුවේ දැන් මහත්තයා මෙච්චර ඉක්මනට එයි කියලා. මහත් හිතුවේ නැහැ මෙච්චර ඉක්මනට එන්න පුළුවන් වෙයි කියලා. අර බයිස්ලත් එක තිබ්බ මීටින් එක ඉක්මනට ඉවරුණා. එහෙනම් වොෂ් එකක් දාගන්න. මං තේ එකක් හදන් එන්න. මෙනිකෝම් පොඩ්ඩක් නවතින්නකෝ. එනෝ එක වැදගත් දෙයක් කතා කරන්නේ. ඒක තේබනට වඩා හුඟක් වැදගත්. මගේ කම්පැනි එකක තත්ත්වය එන්නේ නරකතර හැරි හැරි තියෙන්නේ. මාසයක් යන කලින් හොඳ බය කෙනෙක් හම්බුන් නැත්තම් ඒ කම්පැනි එක වහන්න වෙනවා. මහත්තයා මට බිස්නස් ගන්න වැඩි තේරුමක් නැහැ. ඒ වුණාට මං හැමතිස්සෙම ප්‍රාර්ථනා කරන්නේ නරක දෙයක් නොවී හොඳ දෙයක් වෙන්න කියලා. ප්‍රාර්ථනා වලට මේ ලෝකෙ ඉඩක් නැහැ මිනිකේ. අපි වැඩ කරන විදිහට තමයි ප්‍රතිඵල ලැබෙන්නේ. වෙන්න ඇති. මම කිව්වේ මට කරන්න පුළුවන් දේ. මම මිනිකේට මෙතෙන්ට එන්නකෝ මගේ බිස්නස් වලට ඇඩ්වයිස් ගන්න නෙමෙයි. හිට උදේ 4 වෙද්දි මං ලංකාවට යනවා. හදිසියෙම? ඔව්. මේ වෙලාවේ මං හදිස්සුනේ නැත්තම් මට වෙන්නේ නිවිහැනහිලි පසුතැවෙන්න. කොහොමද සති දෙක තුනක් මට ලංකාවෙන් එළි ඉන්න වෙයි. ධෝනි දැනගත්තොත් එයාට ගොඩක් දුක හිතේ. ඒ ධෝනිට විතරද දුක හිතෙන්නේ? නෑ ඉතින් එයාට තාම තේරුමක් නෑනේ. ඒකයි මං එහෙම කිව්වේ. විභාග වැඩ නැත්තම් මම මේ ගමන යන ඔයාලා දෙන්නත් එක්ක. අපිට විභාග ඉවරනකන් ඉන්න බැරි වේද? බෑ. මේ වෙලාවේ මට වෙන කරන්න දෙයක් නැහැ. කමන්නේ මහත්තයා. මහත්තයාගේ මහත්තයාගේ වැඩ ටික කරන් එන්න. මං ධෝනිය බලාගෙන ගෙදරට වෙලා ඉන්නා. මට තව ගෙදර ඉන්න තියෙන පැය කීපය. එනං ගිහලා මගේ බෑග් ටික ලෑස්ති කර. මොකද දැක්කේ? වෙන්ද වගේ කෑ ගැහුවේ නෑනේ උඹ. වෙන දැක්ක හිනේම තමයි මුතු. උඹ කිව්වනේ මේ දාන්නේ දුන්නට පස්සේ කලිගුව පේන එක නතර වෙනවා කියලා. කොදාම නතර වෙලා නෑනේ. ඒකනේ. ඇයි මේ කලිගුව මම මේ ඉදිරි බය කරන්නේ? අන්තිම පින්වත් මදි වෙලා දෙහැට. උඹනම් පුදුම කර්මයක් කරලා තියෙන්නේ. ඊයේ රෑ දැක්කෙත් කලිගුවමද? නෑ. ඒකට මුළු රෑම දැක්ක අර නයාව. නයාව දැක්කා? ඔව්. කලිගුව වෙනද විදිහටම හිටියේ. ඒ ත්‍රේල් පාර පැත්තට නයෙක් ඇදලිනව දැක්කා. මේ ඕක හරියන්නේ නෑ. අපි හෙටම ડોක්ටර් කෙනෙක් හම්බෙමු. අපාචි කිව්වා දිගටම හිනේ පේන ගත්තොත් එහෙම ගමේ එන්න කියලා. කපු මහත්තයා හම්බෙලා නූලක් බැදගම කිව්වා එතකොට හරියයි කියලා. මේ වචි ඕවා හරියන වැඩ නෙවෙයි. ඕක මානසික ප්‍රශ්නයක්. අපි ડોක්ටර් කෙනෙක් හම්බෙලා හරි දෙයක් කරමු. එතකොට ඕක හරියයි. බං කලිගොය මට මෙච්චර ආදරය කර කර මාව මේ විදිහට බය කරන්නේ. ඇයි ඉතින් ආනෝ නුගෙම්ම තමයි. සමහර විට මං කරපු දෙයට එයා මට දෙන දඬුවම එක වෙන්නේ නැති.
තමන් ආදරය කරපු කෙල්ලට කොල්ලෙක්ට පුළුවන් දුම දඩුවමක් දෙන්න. කමන්නේ. එයාගේ කැමැත්ත මේක නම් මං කැමති මුළු ජීවිත කාලෙම උනත් මේ දඬුවම විඳින්න. මේ පිස්සු කතා කියන්නේ නැතුව වැඩට යන්න ලෑස්ති වෙන්න. මේ වෙලාවේ කවුද මගේ account එකට සල්ලි දා? Hello. චේතනා නෝන. මං කියන්නත් කලින් චේතනාන ඕන account එකට සල්ලි දාලානේ. ලැබුණු පළවෙනි අවස්ථාවේ මං ඒ දෙ කරා. Thank you. මට thank you වලින් වැඩක් නැහැ. කවද්ද කල්පෝ මට මුණ ගැසන්නේ? දාපු සල්ලි වල රස්නේ යන්නත් කලින් උඹ ප්‍රශ්නයක් අහන්න කරි අසාධාරණයි නේද? හරි. එහෙනම් මං දැන් කොයි වෙලාවටද ඒක අහන්න ඕන? නොනඩේ ප්‍රශ්නේ අහන්න මං ඉඩක් දෙන්නේ. ඇයි? ඊළඟ පාර නොනෝයි ප්‍රශ්නේ මගෙන් අහන්න කලින් මගේ ප්‍රශ්නේ නොනඩ උත්තරේ දෙන්න හින්දා. ඒ උත්තරේ වෙනුවෙන් මං කොච්චර වෙලාවක් බලන් ඉන්න ඕනද? වැඩි වෙලාවක් නෑ. තව පැය දෙකක් ඇතුළත නොනඩ මගේ ෆෝන් එකෙන් කෝල් එකක් එයි. ඕකේ. පැය දෙකකින් කෝල් එකක් ආවේ නැත්තම් මං ආපහු ආවට කතා කරයි. සූර්ය වජ්ජසා දෙන වැට යන්නේ දන්නේ නෑ අපි කුඹුරු කොටන්න යනවා හොඳද ආ අඳුම තමයි නේ ඒක වැඩක් නෑ මේ මට ඔය දෙන්නයි ලොකු උදව්වක් ඕනේ අද වැට යන්න එපා ඇයියේ ඇඳුම් නීති දාලාද නෑ නෑ මේ මට ලොකු උදව්වක් ඕනේ ආය ඇඳුම් ටිකක් අත ඕනේද ඇඳුම් නම් ඕනේ නෑ මට ඔය දෙන්න ඕනේ අපි දෙන්නා මේ ඔය ඕන මෑමක යන මේ කියන්නකො ඔයාට මොකටද අපි ඕනේ නෑ මේ අර මම ඕගොල්ලෝ ඇඳුම් අරන් ගිහලා පොඩි පර්ෆෝමින් ආට් වැඩක් කරේ. අන්න ඒ වගේ වැඩක් සෙට් වෙලා තිනවා. ඉතින් ඒකට ඒගොල්ලන්ට ඕනෙලු ගෑල් ළමයි කීප දෙනෙක්. මට ඉස්සෙල්ලා මතක් වුණේ ඔය දෙන්න. මේ ඔයා හදන්නේ අපි දෙන්නවත් මහදවාලේ කණුවල ගැට ගහලා තියන්නද? නෑ නෑ නෑ. මේක එච්චර හાર્ඩ් වැඩක් නෙවෙයි. මේක පොඩි වැඩක් තියෙන්නේ. අනේ ප්ලීස් මට උදව් කරන්න. වාචි මොකද කියන්නේ? අනේ මේ මට නම් බෑ මට ඉතින් නිවාඩු ගන්න වෙන්නේ නැහැ මම ගම යන නිවාඩු ගත නිසා නිවාඩු දෙන එකක්. ඇයි ඔයගොල්ලෝ ජොබ් එක කරන දාලා ලෙඩ නිවාඩු කියලා දෙන්නේ නැද්ද? ඔයගොල්ලෝ අතට ලෙඩ වෙන්න ප්ලීස් මං වෙනුවෙන් ඒ උදව්ව කරන්න. මං ලොකු ආනක් කරන් දෙන්න ඔයගොල්ලෝ අතට. හා? හරි අපි එන්න. හැබැයි මෙහෙමයි ජීතේ. අපිට කරන්න බැරි වැඩක් නෑ අපි ආය අනිත් පැත්තට එනවා. හා. Thank you. අනේ මතකයි නේ කියපුවලු. අකේ මේ මෙතන ඉන්න හැමෝගෙම කටට මේ වගේ ගන්න ඕන සෙලෝ ටෙප්පා. හා කතර. මේ කපු කැලල. කීප දේවල් මතකයි නේ? ඒ විදිහට කරමු. ඒ මේ
දැන් අපේ තලවනවද ওই විදියට? ඔව්. මෙතන ඉන්න සෙට් එකේම කටේ ඔය වගේ සෙලොටේප් වලෝ. උල නැහනේ. ඇයි? වගහගෙන කොහමද අනේ ඉන්නේ? ටිකක් වෙලා යනකොට පුරුදු වෙනවා. අවුල නැහැ. ජිතේන්ද්‍ර මේ මේ වලවන්නද වැඩේ කරන්න බැයිද? මෙහෙමයි මුතු. මේකේ මාතෘකාව ඇවිල්ලා කාන්තාවන්ගේ කතා කිරීමේ නිදහස. හරි අපි පෙන්වන්න හදන්නේ ලංකාවේ කාන්තාවන්ට කතා කිරීමේ නිදහස අහිමි වෙලා කියලා. තේරුණාද? එතකොට කොහොමත් මේ වගේ එකක් නොගහ බෑ. අපි දවසෙම දින කාලුවන් ඉන්න ඕනිද? මේමයි. අපි මේක සෙෂන් 3කට මේ වැඩේ කරනවා. හරිද? වෙන්නේ තව ටිකකින් පටන් ගන්නවා. එකට නවත්තන. එකේ ඉඳලා එකමාර වෙනකම් break. එකමාරට ආයෙ පටන් ගන්න. 3 වෙනකම් වැඩේ යන. 3 ඉඳලා 3 අමාර වෙනකම් break. 3 අමාරට ආයෙ පටන් ගන්නවා. ඒක 6 වෙනකම් යනවා. හරිනේ? අවුල නැහැ. මේ දැන් මේක අලවගෙන ඊට පස්සේ මොකද කරන්නේ? මේමයි. අපි මේ ටීම් එකේ හැමෝටම රතු පාට සාරි අන්ද. සාරි? අපි හිටගෙන නැහැ. ඕ. හැටෝ නැහැ. ඔය තියෙන ඇඳුමට උඩින් සාරිය පටල ගන්න. නිකන් සිම්බල් එකක් විදියට විතරයි ඕනේ. ඊට පස්සේ කට්ටියටම තියෙන්නේ පාරේ හෙට මෙහෙට ඇවිදින්න. එච්චරයි. මහා පාරේ? ඔව්. මේමයි. දවල්ට පාරේ ඇවිදින්න බැරි නිසා අපි පොළවල් වල, එතකොට සුපර් මාකට් ඇතුලේ, බස් ස්ටෑන්ඩ් වල මේ ඇවිදිනවා. එතකොට ෂේප් නේ. වාචි. පොඩි ගැතියකුත් තියනවානේ. ඔව් තියනවා තියනවා. අපි ඒක කවුරුත් දැක්කේ නැත්තා. හරියන සෙලෝ ටේප් එක ගහගෙන අර පැත්තට ගිහලා සාරිය පටල ගමු. ෂා. වෙන්න දෙන්න නියමට. දැන් නම් මිනිස්සුන්ට දැක්ක ගමන් තේරෙන වැඩේ මොකද්ද කියලා. නියම අයියා. ඒ කතා කරන්න බෑ. භාෂණේ නිදාස අපි අත්හිටවල දින්න. පළවෙනි බ්‍රේක් එක යනකම් නෝ කතා නෝ සින්. රයිට්? ෆ්ලයිට් එක බෑග් විතර ඩිලේ වුණා. මම මෙයා පෝට් එකට ආපු ගමන් කෝල් එක ගත්තේ. කොතන ඉස්කෝලේ ගියාද? ඉස්කෝලේ යවුවා. එයා දුකින් ඉන්නේ. ඔයා ගියා කියලා. දුන්නේ ආවා මට කෝල් එක ගන්න. හා මහත්තයා. අයියා වීඩියෝ ඔන් කරන්නේ නැත්තේ? මම බාත්รูම් එකේ ඉන්නේ මහත්තයා. වීඩියෝ ඔන් කර. මහත්තයා. ඉතින් වීඩියෝ ඔන් කරලා මට බාත්รูම් එක පෙන්නලා වීඩියෝ ඔෆ් කරන්න. සූර්ය වච්චසා. පස්සේ කෝල් එක ගන්න. හා මහත්තයා. පැට්‍ර සහෝදරි ධර්ම සහෝදරයත් එක්ක
ඔය මොන අන්තිය ඇත්තත් ආපහු එකතු වෙන්නේ පැට්‍ර සහෝදරී ධර්ම සහෝදරට තියෙන ආදරේ හින්දා. එහෙනම් ඔබ මෙහෙම හිතපන්. මං මේ විදියට ඉන්නේ නැතුව සාම්ප්‍රදායික ස්වාමි පුරුෂයෙක් වුණා නම් කොහොමද හිටියේ? එහෙම වුණා නම් පැට්‍ර සහෝදරී ධර්ම සහෝදරට තවත් වැඩියෙන් ආදරේ වේ. නෑ. එහෙම වුණා නම් අපි දෙන්න මෙලකට ඩිවෝස් වෙලා. පැට්‍ර දන්නවා මං වයසට ගියත් තාම ලව් එක අතෑරපු නැති විදිහට. වෙන උන් බණ පොත් කියෝ කියෝ සීල් ගන්න කාලේ අපි කෙල්ලෝ බලන්න ටවුමට බයිනවා. බලපන් ගෑණියෙකුට තමන්ගේ හස්බන්ඩ් ගැන ආඩම්බර වෙන්න ඊට වඩා දෙයක් තියෙනවද කියලා. මමත් ඔය සත්‍ය පාදල දුන්න නම් අපේ හාමිනේට මාත් ගොඩ. ඒ හාමිනේට ඔය පහදා දෙන සත්‍ය බොහොම පරිස්සමෙන් පහදා දීපන්. මන් දන්නවනේ ගෑණිගේ හැටි. ගෑණිට තරහා ගියොත් උඹට දෙන්නේ ICU එකේ නවතින. විප්ලවීය භාවිතයන් ඇතුලේ හැදුණු සහෝදරියෝනේ ඒ ගැම්ම හිටි ගමන් එළියට එනවා. අපේ පක්ෂ සහෝදරියෝ වෙන්නේ නැති. රතු ඇඳගත්තට හැම කෙනාම උඹේ පක්ෂේ කියලා හිතන්නේ එපා. ඇයි ධර්ම සහෝදරයා ඒ කෙල්ලෝ අර කටවටේට සෙලෝ ටේප් පළවගෙන ඉන්නේ? සූර්ය වච්චසා